හිනාවයි ඉනාවයි අහලා තිනව නේද මේ හිනාව කියන්නේ ඒ තරම්ම ආකර්ෂණීය දෙයක් බොහෝ දේවල් ඇද ගන්න බැඳ තබා ගන්න පුළුවන් දෙයක් තමයි මේ හිනාව කියලා කියන්නේ හැබැයි හරි තැන හරි තරමට හිනා වුණොත් ගොඩක් දේවල් ලැබෙන්න පුළුවන් නමුත් වැරදි තැන වැරදි ප්‍රමාණයට හිනා වුණොත් නම් තියෙන දේත් නැති වෙන්න පවා පුළුවන් කොහොමවත් ඉතින් ජීවිතේ හැම දෙයක්ම ලස්සන හිනාවකින් බාර ගන්න පුළුවන් නම් ජීවිතේ ලස්සන කරගන්න පුළුවන් ඉතින් එහෙමනම් ලස්සන හිනාවක් එක්ක අද අපි ස්ටාර්ට් කරමුද අපේ පන්තිය මේ තමයි රටේ ජනප්‍රියම වැඩිම දෙනා නරඹන වැඩිම දෙනා සහභාගී වෙන අපුරු පන්තිය මතක ඇලුත් කරන කාලය වෙනස් කරන අපුරු පන්තිය back to school back to school වැඩිම දෙනා සන්තෝෂෙන් ලස්සන හිනාවකින් සහභාගී වෙන ක්ලාස් එක තමයි මේ මගේ ක්ලාස් එක. ඒ වගේම තමයි බොහොම සන්තෝෂෙන් තමයි මගේ ස්කූල් එකට එන්ටර් වෙන්න ළමයි එන්නේ. ඉතින් මං මගේ ස්කූල් එකට එන්න දෙන්නේ රටේ ජනප්‍රියම තරුවලට විතරයිනේ. ඉතින් මේ ජනප්‍රිය තරුවත් එක තමයි ඔයාලත් අද ඉගෙන ගන්න යන්නේ. අද ඉන්නේ කවුද කියලා බැලුවම මට නම් කියන්න තියෙන්නේ මට බයයි මේ ක්ලාස් එකෙන් මොන මොනවා හරි ඒ දෙන්න හොරා ගනින්ද කියලා. මොකද යන තැන හැමෝගෙම හදවත් නම් හොරා ගන්න දක්ෂ ළමයි දෙන්නෙක් තමයි අද එන්නේ. බලන්න මම මේ කවුරු ගැනද කියන්නේ කියලා. ළමයි එන්න. තුම් පස ආයේ. ජෝ මුස්කුරායේ. තුම්නේ න ජානේ ක්‍යා. सपनों दिखा है अब तो मेरा दिल जागे न सोता है क्या करूँ हाय कुछ कुछ होता है क्या करूँ हाय कुछ कुछ होता है कुछ कुछ होता है Good morning, Lamai. Good morning, teacher. Shaw, magi hadwad horagatta apgam horu denna. Mangi Bible hiti panti munari horkan karang yai dekhe da. Namut into name magi hita horagena. Nilsa, santosai eni dekhanna. Mama Lamai dena tumo bonus marks dahayakma class ka start plan khali madena. Yeah. Abe plan ka sam. Ege tumai kyan? රජ හොරු දෙන්නේ කැවිලා තියෙන. කොහොමද ඉතින් මටත් ඉතින් කුච් කුච් හුවා. අද පන්තිය පුරාම මං හිතන්නේ ඔයගොල්ලෝගේ මෙලෝඩියස් වොයිසස් වලින් සින්දු අහන්න පුළුවන් වෙයි. ටීචර්ගේ හිත සතුටු වෙයි. ටීචර්ගේ හිත සතුටු වුණාම ළමයින්ට තව තව බෝනස් මාක්ස් ලැබෙයි. මම දන්න විදිහට නම් ළමයි දෙන්නම බොහොම දක්ෂ ළමයි දෙන්නෙක්. ගොඩක් දෙනා නොදන්න දක්ෂකම් ගොඩාක් තියෙන දෙන්නෙක් ඉස්කෝලේ කාලේ රිපෝර්ට්ස් බැලුවම හරිම ඉම්ප්‍රෙසිව් ඒ නිසා තමයි මං හිතුවේ ඔය දෙන්නව අද එන්රෝල් කරගන්න ඕනේ කියලා. I think Aibowan Sandun Pereira Aibowan Ashan Fernando Aibowan teacher ඉතින් ළමයි දෙන්න කොහොමද ලෑස්තිද අද ග්‍රැජුවේට් වෙනවාම කියලා හිතාගෙනද ආවේ කොහොමද යාළුවෝ දෙන්නෙක් නිසා කොහොමද තරල් කරන්නේ සර්ටිෆිකට් එක ගන්නවමයි කියලා හිතාගෙන ආවා. මේ විදිහට තමයි යන්නේ කියලා හිතාගෙන ආවා නේද? අනිවාර්යයෙන්ම යද්දි උපාධිධාරී කියලා යන්නේ. Yes. Well. Okay, හොඳයි. එහෙමනම් ඉතින් ටෙස්ට් කරන ගමන්ම ඔයගලන්ගේ ඉස්කෝලේ රෙකෝඩ්ස් එක තියෙනවා. පටිගත වෙච්ච දේවල්. ආ, පටි රෝල් එහෙම නැන්නේ නේද? පටි රෝල් නැහැ. හොඳයි, අපි යමු දෙමනම් අපේ ෆස්ට් ටෙස්ට් එකට. Yeah. Okay. So this is the oral test. Sandun lamaya, Ashan lamaya. Man danne vidita dennama school e harima dakshay. Etukota mata dan danagannone ne school e igena gatte ewa koi tara matakada kiyala. Mokada man aayemath me back to school e aran yanne. Potte patata amathaka wesha dewal walata pahugiye kaale ඉගෙනගත්ත දේවල් මතකයේ අලුත් කරගන්න තමයි දැන් මේ යන්නේ. ඒ වගේම අනාගතය ගැනත් වර්තමානයේ තියෙන දේවල් ගැනත් හොයලා බලනවා. බලමු කොහොමද අප්ඩේට් වෙලා තියෙන්නේ කියලා. නේද? ඕකේ. එහෙමනම් ෆස්ට් ටෙස්ට් එකේ ප්‍රශ්න පහක් අහනවා. ටීචර් ගොඩාක් හොඳ නිසා උත්තර හතරකුත් දෙනවා. අනේ ලේසියි ටීචර්. හැබැයි හරි උත්තරේ හොයාගන්න ඕන ළමයි දෙන්න.
Amazon තෙත් වනාන්තරය පිහිටා ඇත්තේ කුමන මහද්වීපයේද? උතුර ඇමරිකාව, දකුණු ඇමරිකාව, අප්‍රිකාව, ඇන්ටාර්කටිකාව. Children, your time starts now. බලමු ළමයි දෙන්න. Amazon තෙත් වනාන්තරය පිහිටා ඇත්තේ කුමන මහද්වීපයේද කියලා යහන්නේ. निशब्दव उत्तर दुन्ना उदावा इल्लुवेत ने ए तरह मोहदाई अपि कॉपी करेने ने इदा उसर एक ने किनो अफ्रीका वकेला अनित किना किनो दक्षिण अमेरिका वकेला कोम देम वेन्ने एक दनक तमाई तीयन्न ओन पुगु तीयन्ने कौरु कीव तरह तीयन्ने एक दम अपि दन्ने मोहदाई नोदने उनात करपु दे හරි ගිය අවස්ථාවක් තමයි අපේ අශාන් සිසුවාට තියෙන්නේ මොකද දකුණු ඇමරිකාව තමයි හරි උත්තරය ඒ නිසා අශාන් සිසුවාට ලකුණු 10ක් ලැබෙනවා Thank you teacher Okay very good එහෙනම් අපි යනවා අපේ ඊළඟ ප්‍රශ්නෙට මේ අතරින් නාසයන් 4ක් ඇති සත්වයා වන්නේ බූවල්ලා හම්බෙල්ලා කුම්බියා මෝරා Children your time starts now හම්බෙල්ලා කියන්නේ මොකද මචං හම්බෙලා කියන්නේ ස්ලග් මෙතන ළමයි මෙතන ඉන්න එක සත්වයකට ඇත්තම නාසයක් නැහැ නාසයක් නැහැ ඔව් තව එක්කෙනෙක්ට නාසෙන් හතරක් තියෙනවා තව කෙනෙක්ට නාසෙන් පහක්ම තියෙනවා තවත් කෙනෙක්ට තියෙන එක නාසයයි නාසෙන් හතරක් ඇති සත්වයා කවුරු ආලම දෙක ආඩ දෙනවා අප්පා. ඉතින් හරි අමෝ දෙන්නම කියනවා බූවල්ලා කියලා. ඇයි කියන්නේ? හා? මම ඉතින් එයාට වටේටම අඬුනවා. මොකක්ද වටේටම? අඬු දිනවනේ. අඬු ගානේ. අඬු ගානේ. ඒ පැති වලට නැහැපුත් එක ගානේ ඇතිනේ. මම නතරනම කියනවා. ඒ උනාට ළමයිනේ බූවල්ලට මම අර කිව්වේ පටිගල නෝස් එකක් නැහැ නේද? නැහැ. එතකොට කූඹියට නාසෙන් පහක් තියෙනවා. ආ. එතකොට මෝරට නාස කීයක් විතර ඇද්ද? මෝරා. දෙකක්. නෑ එකයි. එතකොට උත්තරේ වෙන්නේ මොකද්ද? හම්බෙල්. හම්බෙල්. හම්බෙලා තමයි හරි උත්තරය. හොඳ ළමයි අපි එමුනම් යනවා අපේ ඊළඟ ප්‍රශ්නෙට. ओके टीचर සූර්යයාට ළඟින්ම පිහිටා ඇති ග්‍රහ වස්තුව කුමක්ද අඟහරු බුධ සිකුරු පෘථිවිය Children your time starts now ඔව් දෙන්නම බුධ කියලා උත්තර දීලා තියෙනවා හරිම වේගවත් ඇයි එහෙම කියන්නේ පාඩම් කරන්නේ ඒකත් ඔව් බුධ සිකුරු අහා සූර්යයාට ළඟ බුදනේ පිළිවෙල මතකයිද සූර්යයා ළඟ සිට පිළිවෙල මට මතකයි ඈතට යන විදිහට බුද සිකුරු අඟහරු කියලා විතරක් මතකයි බුද සිකුරු අඟහරු පෘථුවිය බ්‍රහස්පති සෙනසුරු නෙප්චුන් ප්ලූටෝ නෙප්චුන් යුරේනස් නෙප්චුන් ප්ලූටෝ නෙප්චුන් ප්ලූටෝ දැන් තියෙනවා ළමයි දෙන්නගෙම answers hurry බුද තමයි Children, your time starts now. දිවට තිත්ත රස දැනෙන්නේ දිවේ කොතනින්ද? ඔකේ. අපේ සඳුන් ළමයා කියනවා දිව වම්පසින් කියලා. අශාන් ළමයා කියන්නේ දිව පිටුපසින් කියලා.
ඔගලන්ට දැනෙන්නේ එහෙමද? දිවට. මට මතක් වුණා ටීචර් අර මෙහෙත් බුද්ධි ඉතින් ගොඩට දැනන අපට පිටිපස්සට වගේ තියෙන. ඕ. එහෙම එකක් හිතලා මම නම් උත්තර දුන්නේ. මට මතක නැහැ. හරි. මන් නේපොට දැනලා තියෙනවා වගේ එකක් තියෙනවා. ඔව් වෙන්න පුළුවන් මේ හරි. ඔයා හරි වෙන්න පුළුවන්. නෑ දන්න. ළමයි පැන් රස දැනෙන්නේ නම් දිව ඉදිරිපස්සෙන්. ඉදිරිපස්සෙන්. හරි. ඒක මතකයි. එතකොට තිත් රස දැනෙන්නේ දිව පිටිපස්සෙන්. හරි අශාන්ත දත්වා ලකුණු 10ක් ලැබෙනවා හොඳයි ළමයි අපේ ඔරල් ටෙස්ට් එක ඉවර වුණා දැනෙවත් නැහැ නේද නෑ දැනෙවත් නෑ හොඳයි නේද හොඳයි ෂා මාර සතුටුයි ඒක හැබැයි එකක්වත් හරි හොඳයි මට නම් හිතේ හිතෙන්නේ මේ ළමයි දෙන්න පන්තියට ආවට පස්සේ මමත් ආයෙමත් ශිෂ්‍යාවක් වුණා වගේ ඔහො මේ සීනෙවිද අපි එකම රෑනේ කුරුල්ලෝ ගිල්ල මටත් ආයෙමත් ගිහින් ඉගෙන ගන්න හිතනවා ශිෂ්‍යාවක් වෙලා කොහොමනත් හොඳයි ළමයි අපි බලමු කොහොමද ලකුණු තත්වයේ කියලා මේක ඉස්කෝලයක් නිසා අපි ඉගෙන ගන්නවා වගේම අපි විවේකයකුත් ගන්න ඕනේ නේද රයිට් ඒ ඉඳ අපි ගන්නවා අපේ පළවෙනි ඉන්ටර්වල් එක back to school අතුරු මේ ළමයි දෙන්න නම් මේ ඉන්ටර්වල් එක දුන්නත් කොහෙවත් දුවන්න තරයි නැතුව දෙන්නම hina වෙවි මොනවද රහස් කතා කරගෙන ඉන්නවා නේ අපි කතා කරේ දැන් මෙයා දන්න උත්තර ටිකක් තිබුණානේ ඔව් අපි ඒ දන්න නැති මේ දැනුම ෂෙයා කරගත්තා ෂා කොච්චර ෂොක්ද ඔය වගේ ඔයගොල්ලෝ කොයිතරම් දේවල් ෂෙයා කරන්න තියෙනවද මොකද ඔයගොල්ලන්ගේ ආඩු කොමිට කොච්චර කාලයක්ද ළමයි 10ට වැඩි හරියටම අවුරුදු 10කට වැඩි 10කට වැඩි ඔව් 12ක්වත් 11ක් 12ක් වගේ වෙයි ඒ කියන්නේ ඉස්කෝලේ කාලේ ඉඳන්ම එකගේ තමයි පටන් ගන්න තියෙන එකත් සංගීතයත් එක්ක හැබැයි අපේ සඳුන් ශිෂ්‍යයා දන්නවද අපේ අශාන් ශිෂ්‍යයා අවුරුදු 7ක් වර්තාවක් තියලා තිනවා කියලා ඉස්කෝලේ මොනවද කියලා අඩුව කරන්නේ නැහැ නිකන් ඉන්න කතා බහ කරලා නිකන් ඉන්න පුළුවන් මේ කඩන බෑ නෙවෙයි නෑ යාර එයාට පුළුවන් එකක් කතා කරලා එක දිගට කතා කරලා දැන් පුළුවන් මොන්ද එකක් දැන් මොකද වார்த்தාවක් තියලා තින්න ඒකේ නර්ජම් කතා කරන්න පුළුවන් කෙනෙක්ද ඔව් ඒ වார்த்தාව තියෙන අශාන්තද හැබැයි ඒකයි නම් අවුරුදු 7ක් පාසලේ හොඳම ආදර්ශමත්ම ශිෂ්‍යයා කවුද හිතන්නේ අපේ වෙනුවෙන් අත්පොල් සන්නාරියක් දෙන්න ළමයෝ ඔය වගේ දඟකාර වැඩ කරගෙන කොහමද ඇත්තම ටීචර් මම හිතන්නේ කියන්නේ ඒ අවුරුදු 7කට කලින් කියන්නේ ඔලෙවර්ස් වලින් ඉඳලා අවුරුදු 7කට කලින් පොඩක් තැන්පත් වෙන්න අරගත්තු කාලේ ඊට මෙහා ගොඩාක් චන්දි කෙනෙක් ඉතින් ඇත්තටම ඒ කියන්නේ මේ පහේ පන්තියේට පහලින් ඉඳද්දි චන්දි ළමයි චන්දි ළමයි කො හිතුවක් කාල ළමයි අම්බෝ ගොඩක් හැමදේම තමන්ට ඕන විදිහට තමන් තනියම කාගවත් උදව්වක් නැතුව කරපු ළමයි ඉන්පසුව අවුරුදු ගානක් ආදර්ශමත්ම ළමයා වුණා කොහොමද මේ මොනේ පොඩක් අපේ සඳුන් ළමයට කියලා දෙන්නේ ඇත්තටම මේ කොහොමද උනේ කියලා මන් දන්නේත් නැහැ මට තේරෙන කාලෙද්දි මම හිතුවා දැන් පොඩක් තැන්පත් වෙන්න ඕනේ මේ චන්දිකම් කරාවේ තැන්පත් වෙන්න ඕනේ කියලා ඒ වගේ අවබෝධයක් ඇවිල්ලා අවුරුදු 7ක් තැන්පත් වෙලා හිටියා හිටියා ෆැන්ටාස්ටික් හොඳයි ළමයි එහෙමනම් ඉතින් ඔරල් ටෙස්ට් එකෙන් අපේ සඳුන් ශිෂ්‍යයා ලබා ගත්තා ලකුණු 20ක් අපේ අශාන් ශිෂ්‍යයා ලබා ගත්තා ලකුණු 40ක් ඕ මයි ගාඩ් තරගෙන් ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ යාළුවා හරි හරි කවුරු දෙදත් එකයි එහෙමද ඔව් අනිවාර්යෙන්ම හොඳයි එහෙමනම් එකදෙන යන්නේ හොඳයි එහෙනම් අපි යමුද අපේ ඊළඟ ටෙස්ට් එකට යමු යමු මේ තමයි රිටන් ටෙස්ට් එක කොයි ඉන්නේ එහෙනම් අපේ ළමයි දෙන්නා වයිට් බෝඩ්ස් ගාවට පීමේ බැලුවේ මොනවද බැලුවේ පෙන් එක තරම් තියෙනවා මෙතෙන්ට ඇවිල්ලා ගන්න බලන්න මාකර්ස් අතට මගේ එක තියපුවා මන්ද අපි මේ ප්‍රශ්නේ විසඳමුද බොහොම ලේසි පාස් ප්‍රශ්නයක් හරි විසඳමු පෙර 45ක් දෙනවා හරි එහෙනම් අපි විසඳන්න පටන් ගනිමු නේද ඔකේ ටීචර් ඔව් රයිට් මෙතනම ලියන්න නේ ටීචර් මෙතනම ලියන්න ඔව් හා ඕකේ උත්තරේ හොයාගත්ත කොහොමද කියලා ඊට පස්සේ මට කියන්න ඕනේ හරි හරි හරිද ඔව් හරිද අර ක්වෙස්චන් මාක් එකක් දාලා තියෙන තැනට එන්න ඕන ඉලක්කම මොකද්ද කියලායි අහන්නේ ඔය බලන්න මේ රටාව බැලුවොත්
ළමයින්ට ලියන්න ටීද තේරේ ඔව් ලියන්න මොන ලියනවා ඔව් ලියන්න හරි අපේ දක්ෂයෝ දෙන්න ලියලා තියෙනවා කීයද 7යි කියලා අපි බලන් ඉන්න අයට කියමු කොහොමද 7 ආවේ කියලා 5යි 3යි 8යි හරි 8යි 3යි 11යි ඕකේ මේ කොහොමද ඒ 2යි 3යි 5යි 5යි කියලා ඒ පැත්තේ හිතුවමනේ 9යි 5යි 14යි 14යි 5යි 19යි එතකොට එතන 4යි 5යි 7යි 20යි ආව ඔව් ඔව් අනිත් පැත්තට අර පැත්තෙ විතරක් බලමු 14 7 20 27 27 වාව් ෆැන්ටැස්ටික් එක පැත්තකින් බලලා හරි නේද කොහොම හරි උත්තරේ හොයාගත්තා අන්න ඉක්මන් කරගන්න ඔව් දෙන්නම හරි උත්තරේ දීපු නිසා දෙන්නටම ලකුණු 20ක් දෙනවා මම ඒ උත්තරේ වෙනුවෙන් හොඳ ළමයි අපි නම් බෝඩ් රේස් කරලා යමු අපේ ඊළඟ ප්‍රශ්නෙට දැන් අපි ලියන්න හදන්නේ ස්ත්‍රීලිංග පුරුෂ ලිංග ලියා ගන්න ස්ත්‍රීලිංග පුරුෂ ලිංග මං කියන පුරුෂ ලිංග පදයේ ස්ත්‍රී ලිංග පදයේ පුරුෂ ලිංග පදයත් ලියන්නයි තියෙන්නේ. ලෑස්ති ළමයි? හරි. හරි. කොටියා. ඈ. අලියා. කොටියා කවුද අනිත් එක්කෙනා? අලියා. අලියා. කවියා. හ්ම්? කවියා. ඊළඟට කඩියා කඩියා කක්කක් දන්නේ කඩියා අන්තිමට තලගොයා තලගොයා හරිද ළමයි අනේ ලිව්වේ නැහැ තාම මතක් කරලා බලන්න කොටියා අලියා අලියා කවියා කවියා කඩියා කඩියා තලගොයා මතක් කරනව නේද? ඕ ගල මතක් කරනවා දැන්. ඔව්. අමතක නම් හිස්සනක් තියන්න ටීචර් දව කරන්න. එකක්වත් මතක නෑ. එකක්වත් මතක නැද්ද? හරි. එහෙනම් අද අපි මතක් කරගමු. ලියපු කෙනා නම් කියන්න බලන්න. කොටියා කොටි දෙන කියලා ලියන්න. කෙනර හරි කොපි ආශාන් ළමයි ලියුවේ නැද්ද හරි ඕකේ එකම නේද ගමත් ලියා ගන්නකෝ ඔව් ලියා ගන්නද ලියා ගන්න ඕනි ලියා ගන්න ඕනි කොටිය කවුද කොටිය කොටි දෙනම කොටි දෙනම එතකොට නෝට පාඩම් හිටින්නේ ඒකනේ ආය හැත්ත හැත්ත ඊළඟ දවසේ කෙනර සඳුන් අහනකොට ආශාන්ට උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනි හරි උඹ එකක් ලියුවේ නැද්ද නෑ ඊට පස්සේ එහුවේ කවියා කවියා කිවිදිය 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 හරි ලකුණු දෙකයි යේ අපි ඉන්නේ ගණන් ඊට මම විහිළුවට වගේ ලිව්වේ. හරි. කඩි දෙන්න. පස්සේ ආවේ මේ මේ. කඩියා. මොකද? කඩිච්චි. කඩියා කඩිච්චි. කඩිච්චි දැන් මොකක් කරගල් දියන්නේ? ඒ අපි හදාගත්ත නමක් කඩිච්චි කියන්නේ. අත්‍තරම් ඩිජ එක දරගන්න ඕනේ. මොකද කියලා. කඩියාගේ ස්ත්‍රීලිංග පදය කිඩින. කිඩින. ඒක අපි මූර්තජනයන්. කිඩින. ඔව්. ආ. එතකොට අන්තිමට ඇහුවේ මොකද්ද? තලගොයා. ඒකනම් තරන්නේ. තලගොයා. තලගොයාගේ තලගෝ කියලා නැත්තුම. ස්ත්‍රීලිංග පදේ මොකද්ද? මම ඒකට මොකද කියන්නේ නැද්ද එන්නේ ඉතලා. ඒක එහෙම නවත්ත ගත්තා. තලගැවිච්චි. තලගැවිච්චි. තලගෝ. තලගොයාගේ ස්ත්‍රීලිංග පදේ තමයි ළමයි උතුලි. උතුලි. වව්. මාරයි නේ? හ්ම්. Thank you teacher අපි දන්නේ නෑනේ. මම නම් exam එකේ fail. එතනේ. දැන් ඉතින් තුනයි අද සිට මතක තියයි නේද? හොඳයි නේද? ලකුණු දාගත්තනේ අද අශාන්ට ඒ දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා අනිවාර්යෙන් නේද හරි එහෙමනම් ඉතින් අපේ රිටන් ටෙස්ට් එක අවසන් වෙනවා ළම එන්ජොයි කරා නේද එන්ජොයි කරා ෆැන්ටැස්ටික් හොඳයි එහෙමනම් ඉතින් ටීචර්ගේ හිත සතුට වෙන්න ලස්සන ගීතයක් ගායනා කරන්න ඒකද නැහැ සැදී පැහැදී
ඇය කොණ්ඩෙ දිගට දාලා හැම උදේම එනවා පාට පාට මල් ඇටිච්ච සාරි අඳිනවා පොත් මිටියයි කුඩේ අතේ නැවර දින්නේ එයාට අපි ටීචර් කියලායි අමතන්නේ එයාට අපි ටීචර් කියලායි අමතන්නේ වාව් ෆැන්ටස්ටික් එවෙනින් ළමයින්ට බෝනස් ලකුණු 10 ලැබිලා වෙනවා ඒකත් අරගෙන තමයි යන්නේ වාඩි වෙන්න හොඳයි ළමයි එමුනම් අපි අපේ ඊළඟ ඉන්ටර්වල් එක ගමු එමුනම් නේද හොඳයි ඉන්ටර්වල් Welcome back to school. මම කිව්වා වගේම හරි මේනම් ලොකුම හොරු දෙන්නේ බෝනස් මාක්ස් හොරා ගන්නවා පුදුම විදියට ටීචර්ගෙන් නේද? අර ඔය hinaවයි hinaවයි කියලා තමයි මට කියන්න වෙන්නේ. ඔය ඉවරයි. හොඳයි හැබැයි තේ මේ පුංචි කාලේ නම් බොහොම දඩබ්බර මේ හිතුවක්කාර ළමයෙක් නේ නේද? මොකද මේ පුංචි කමට කාගෙන්වත් උදව්වක් ගන්නේ නැතුවම මේ කොකරි සීසෝ එක පදිද කියලා නේද? මොකද කරගත්තේ? අතරම මම හිතන්නේ මම හතර වසරේ විතර ටීචර් වුණා. මම කයන්වත් උදව් ගන්න කැමති නැහැ. පොඩි කමට. ඔව් පොඩි කමට. ඒ කියන්නේ අර ලොකු කමක් ඇතුලේ. පොඩි කමට ලොකු කමක් ඇතුලේ. ඒ කියන්නේ දැන් මගේ යාළුවෙකුත් හිටියා මාත් එක්ක. ඒත් එයාට පදින්න එන්න කිව්ව නැහැ සීසෝ එක. එයාගෙන් උදව් වරගෙන ලොකු කළු ගලක් අනිත් පැත්තේ තිබ්බා. සීසෝක පදින්න. ඒ කියන්නේ අත් එක පදින්නවත් මම කැමති නැහැ. ආ. කියන්නේ එච්චරටම මොකක්ද ඒක කියන්නේ මාන්නයක් වගේ එකක් නේද? ඒක වගේ එකක්. ඒක හරි. ඒතකොට සීසෝක මෙහෙමනම් කළු ගල මෙහෙම තිබ්බා. දෙන්න උස්සගෙන ඇවිල්ලා මම ඉදින් උඩට නැගලා අනිත් පැත්තට නැග්ගා. ටෝ ගල කළු ගල උඩුවේ. එතනින් ගියා මන් දැක්ක නිකන් එන ලේ විතරයි. දැක්කේ ඔව්. ඉතින් මයිතන මා සිහි නැතු උනාද කොහෙද කොමාරි නැගිටිද්දි හොස්පිටල් එකේ අශාන් ළමයා ඒ වගේ කරද්දි හැබැයි අපේ සඳුන් ළමයා තමයි ඉස්කෝලේ සියලු වැඩ කටයුතු උදේ හවස හරියටම ඉෂ්ට කරේ අදරත් ඒ ගැන දැනගෙන මේ ආදර්ශය ගන්න අනිවාර්යයෙන්ම මට කියන්න බලන්න සඳුන් දරුවා කීයටද මේ වැඩ කටයුතු පටන් ගන්න කියලා ඕක ටීචර් මේ දැන් මාත් එක්ක ඉගෙන ගත්තම වෙන්න ඕනේ නැහැ මට වඩා පහළ පන්ති වල හරි ළමෙක් කවුරුහරි මල්ලි කෙනෙක් හරි මේ මේ ප්‍රෝග්‍රෑම් එක දැක්කොත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දායි මේ මේ මං කියන කතාව. ඕකේ. මොකද උදේට උදේම යනවා. හය මාට් විතර යනවා. ඒ ගිහිලා පළවෙනියටම ඔක්කොම ඇසම්බ්ලි එකට රැස් වෙන්න ගහන සීනුවේ ඉඳන් දිගටම බෙල් එක ගහනවා පීරියඩ් සීර වෙනකොට. ඒ කියන්නේ මම එක්ක පන්තිය මගේ ළඟම තමයි. එහෙම නැත්නම් මගේ වෙන තැනක තිබ්බා මට අවසරය තියෙනවා මම විනාඩි 5කට කලින් එන්න. පන්තියෙන් ගිහිල්ලා මං අන්තිමට ගානට එලවට ගහනවා. ඊට පස්සේ උදේම ගිහලා ඒක කරලා ඊට පස්සේ කට්ටිය දැන් භාවනා කරද්දිම හාමුදුරු ඔක්කොම කරලා භාවනා කරද්දි මම හැමීට ඉස්සරහට එනවා මයික් එක ළඟට. එතකොට හාමුදුරු දැන් සරින්න කිව්වට පස්සේ මං ගාථා කියනවා අම්මර වඳින ගාථාව තාත්තර වඳින ගාථාව ඒක ඔක්කොම කියනවා. මෝනි ප්‍රේස් නේද? ඔව්. ඊට පස්සේ හැම සයිඩ් ඩ්‍රම් එකට යනවා. එහෙම නැත්නම් ස්වපිනායක ගහන්න කවුරු නැත්නම් ඒකට යනවා. හොඳයි එහෙනම් ඉතින් රිටන් ටෙස්ට් එකේ කොහොමද ඔගොල්ලෝ ලබාගෙන ඉන්නේ ලකුණු සංඛ්‍යාව කියලා මම කියන්නද? හා අනිවා. සඳුන් දරුවා ලකුණු 48යි. චා. අපේ අශාන් දරුවා ලකුණු 34යි. ඒ අනුව මේ වෙද්දි ටෝටල් මාක්ස් වෙන්නේ සඳුන් පෙරේරාට ලකුණු 68ක්. අශාන් ෆර්නැන්ඩෝට ලකුණු 74ක්. ඔබ තව වෙයිදනි. හොඳයි. එහෙනම් ඉතින් අපිට තව එක ටෙස්ට් එකක් ඉතුරු වෙලා තියෙනවා. අපි බලමු ගේම් චේන්ජර් වෙන්නේ කවුද කියලා. Okay, right. So this is the speed test. හොඳයි. Speed test එකට මුහුණ දෙන්න ලෑස්තිද? අන්න එක්කෙනෙක් ඔළුව ගහ ගන්නවා දැම්ම මතක යවදි කරගන්න විදියට. නාම හිත. කොහොමද මතක යවදි කරගන්නේ? ආ. ඒකද රාගය, ඒකද ස්වරය, ඒකද හරියන. ඕම් ප්‍රාණ ශක්ති පඤ්ඤා වැඩි වේවා හොඳයි තමයි දැන් ස්පීඩ් ටෙස්ට් එකේ මම බලන්නේ කොයිතරම් වේගෙන් උත්තර දෙනවද කියන එක කොයිතරම් ඉක්මනට උත්තරේ මතක් වෙනවද කියන එක ඒ වගේම කොයිතරම් වේගෙන් මේ බෙල් එක රින් කරනවද කියලාත් බලන්න වෙනවා මොකද ඉක්මනට බෙල් එක රින් කරන කෙනා තමයි උත්තර දෙන්න චාන්ස් එක ලැබෙන්නේ. එතකොට හරි උත්තරේ දුන්නොත් ලකුණු 10ක් ලැබෙනවා. හැබැයි වැරදි උත්තරයක් දුන්නොත් මීට කලින් ලැබුණු ලකුණු වලින් කිහිපයක්
කැපෙන්න උනත් පුළුවන්. පුළුවන්. එහෙම රිස්ක් එකකුත් තියෙනවා. ඕකේ? All right. So let's get started. ඔන්නම එහෙනම් පළවෙනි ප්‍රශ්නය. රටේ ජනගහණයට වඩා රටේ ජාතික සත්වයා ඉන්න රට කුමක්ද? මේ රටේ ජනගහණයට වඩා ජාතික සත්වයා ඉන්නවා. දැන් රටවල ජාතික සතුන් නිකන් මතක කරලා බලන්න බොහොම ප්‍රසිද්ධයි මේ සත්වයා. මේ රටත් බොහොම ප්‍රසිද්ධයි. මහද්වීපයක්ද වෙනවා. මොකද්ද? ඔස්ට්‍රේලියා. හරි. Yes. හරි. ඒක තමයි. ඔස්ට්‍රේලියා තමයි හරි උත්තරේ. මොකද ඔස්ට්‍රේලියා විතරයි තමයි රටක් වගේම මහද්වීපයක් ඒ නම්ම තියෙන්නේ. ඒක තමයි. ඔස්ට්‍රේලියාව. ඒක කැංගරූස් ලා වැඩි. ඔස්ට්‍රේලියාවේ ජනගහණයට වැඩි. හොඳයි ඉතින් අපේ සඳුන් ළමයාට ලකුණු 10ක් ලැබෙනවා. What? Oh god. Okay, next question. අහසත් පොළවත් එක්වන්නාසේ පෙනෙන තැන හඳුන්වන නම කුමක්ද? සිසිජ. හරි. අදේ. හරි. 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 මම මොකක් කියන්නේ? තව වශයෙන් තියෙනවා දිගන්තය කියලාත් කියනවා. දිගන්ත. දිගන්ත. ඔය ළමෙන්ද නේ කියන්නේ වැඩිපුරම දන්නවා ඇති ඉතින් නේද? සින්දු ලියන, හදන, කියන. කෝ කියන බාරේ සින්දු. ආ. මල් වසන්තයේ. ඇනිසොන් සලේ. අශාන් ශිෂ්‍යයා නිසා අශාන්ත ලකුණු 10ක් ලැබෙනවා. ඕකේ, next question. Thank you. කඳුළු සලන ගස යනුවෙන් හඳුන්වන ගස කුමක්ද? කඳුළු සලන ගස කියලා තමයි මේ ගසර කියන්නේ. එක් හේතුවක් නිසා. හේතුව කියන්න බලන්න තීජ. කඳුළු සලනවා වගේ තමයි පෙනෙන්නේ. ගහේ කොළද? නැත්තම් ගහම දැක්කම. උත්සාහ කරනවද? නෑ. නෑ, ඒක මම දන්නේ. කොහ? උත්සාහ කරන්න. හොඳයි. මම කියන්නේ නැගෙන නේද? රබර් ගස. ආ. නෑ, ඒක නෙමෙයි කියන්නේ. මමත් ඒක නෙමෙයි. Thank God. නැත්තම් සාපෝටි කියන්නේ ඕ ගොඩ් කියලා. ඕ ලෝඩ්. හොඳයි. කඳුළු සලන ගස කියලා රබර් ගසට කියනවා. දැන් තේරෙනවා ඇති ඇයි එහෙම කියන්නේ. අනිවාර්ය. හොඳයි. මෙන්න එමනම් ඊළඟ ප්‍රශ්නය ළමයි. 24,75,896 අග සිට මුලට කියන්න. 24,75,896 මේ ඉලක්කම් ටික අග සිට මුලට කියන්න. 24,75,896 ආ අග සිට මුලට කොහමද අංක ටික කියන්න බලන්න. දැන් වාටර් කියන්න බලන්න. 69,00,000 අසූ පන්දහස් හරි 742 ෆැන්ටාස්ටික්. වෙල් ඩන්. හොඳයි. අපේ සඳුන් ශිෂ්‍යයාට ලකුණු 10ක් ලැබෙනවා. වෙල් ඩන්. ඕකේ, එහෙනම් මෙන්න අන්තිම ප්‍රශ්නය. මිනිස් අතක සංවේදීම ඇඟිල්ල කුමක්ද? මෙන්න ගැවුණ පස්සේ උත්තර අමතකුණාද? නෑ නෑ. ගැහුවේ නෑ රචනා. මොකද? බොරු බොරු දැන් ඔය ඇත්ත කියයි බොරුවට. බෙල්ල ගත්තාලා. අතේ මිනිස් අතක සංවේදීම ඇඟිල්ල කොමක්ද? හපල බලන්න. හපල බලන්න. ඔව්. ඇඟිලි පහම හපල බලන්න. මොකද සංවේදීම? මං ගහන්නද මේකේ? කොහේ ගොයි? නමුත් මේ ඇඟිලි තමයි සංවේදීම ඇඟිලි විදියට හඳුන්වන්නේ. ඒක වැරදුනොත් ඉතින් එතකොට ටීක කබනවා. ඕ. නපුර චුට්ටක් කැපෙයි. මොකද හිනව ඔයත්. ගහන්නු කපා ගන්නත් ලෝබයි. නේද? නපුර කපා ගන්නත් ලෝබයි. මම උදව් කරන්නද? උත්තරේ නොකිය ඉඳත් ලෝබයි. මම හිතන්නේ නිකන් සුඩියෙන් කියලා ඒකද. ඒක තමයි හිතුවේදී. එනවාට ඒක නොවෙන්න පුළුවන් දැන් මේ අහපු ප්‍රශ්නේ විදියට. මේක මේ අහපු ප්‍රශ්නේ විදියට. බබන් විදියට. උත්තර දෙන්නවද? නොකියන්න පුළුවන්ද? නොකියන්න පුළුවන්. මොකක් කරත් ඔයාලට කියන්න වෙනවනේ. නෑ. නැත්තම් නොකියන්නේ නේද? ඔව්. හොඳයි, දැන් ටීචර් කියන්නද?
උත්තරයක් කිදේ දිනවා හා වරදි කියලා බය වරදි කියලා බය දී කමන්න නැහැ වැරදුනට කමන්න නැහැ කියලා කියන්න ලකුණු එකක් පැයිද නෑ ලකුණු හපන්න නැතුව ඉන්නම්කෝ ආ සුලංගින් වැරදි හොඳ වෙලාවට ලකුණු කපන්න නැත්තේ නේද කතා කරගත්ත කලින් දැත්ත ටීචර් කපන්න මිනිසත්ක සංවේදීම ඇඟිලි ළමයි දබ රැඟින් ඉන්ඩෙක්ස් වින්ගේ නෑ මම දන්නේ නැතුව කිව්වේ නිකන් ආවට කිව්වා සංවේදී වැඩි කම නිසා තමයි මෙහෙම කරගෙන යන්නේ මම ඔයාලට කිව්වා මේක එහෙම අඹරලා ගන්න කො දබරයි කියලා පාවිච්චි කරලා දෙන දෙන මොනවාරි කියාගෙන වාඩිනා මම කිව්වනේ ඔයාලට ඒක තමයි කියලා මට කියන්න තිබුණා ඒකනේ කිව්වේ මොකද දබරන් කිල්ල කියලා ඔයාලට කියන්න තිබුණා ඒකත් ඒකනේ මාත් කිව්වේ මේකනේ උත්තරේ ඒක තමයි උත්තරේ මේක ළමයි මං ළමයිගේ තැවුවේ මිනිස් අතක සංවේදී මැංගිල්ල මොකද්ද කියන්නේ ටීචර් දබරේ කිල්ල දැක්කේ නෑ නේද ටීචර් පෙන්නලම නේ අහලා මේ ඒකනේ එකනේ කියන්නේ ටීචර් දියා මීට වඩා අවධානයෙන් බලන්න ඕනේ ළමයි හොඳයි හරි කොහොමද දැන් අපේ ස්පීඩ් ටෙස්ට් එක ඉවර වුණා yes හොඳයි නේද yeah fantastic හොඳයි එහෙනම් I think ටෙස්ට් ඔක්කොම ඉවර නිසා අපි අපේ ලාස්ට් ඉන්ටර්වල් එක දැන් ගන්න යන්නේ okay let's take a break interval ළමයි දෙන්නා ඉතින් hina වෙවි ඉන්නවා. ඔව් ටීචර්. හොඳයි. එතකොට මට කියන්න බෑ දැන් ගොඩක් දෙනා මේ බලන් ඉන්න අය හරි උනන්දු ඇති මේ අපේ සඳුන් සහ අශාන් ළමයි දෙන්නා පාසල් කාලේදී ප්‍රේමයේ සම්බන්ධයෙන් මොනවද හිතුවේ මොන වගේ අත්දැකීම් තියෙන එක දැනගන්න නේද? ආ ඒ කිරුම් දෙන්නගේ මූණේ එක්ස්ප්‍රෙෂන් සුනස් ඇතුවේදී මොනවද ඒකනේ කියන් තියන්නේ අශාන් කියන බලන්න. මම හිතන්නේ ඉතින් පාසල් කාලේ ඉතින් පොඩි හිත වෙනස් වීමක් වුණා ඉතින්. අහහ. ඒක දැනගදී. යම් කිසි දෙයක් වුණා. ඔව් යම් කිසි දෙයක් වුණා. තැන්පත් ළමයානේ එතකොට. ඔව්. එතකොට? ඔව්. ඊට පස්සේ ඉතින් හංගන්න උත්සාහ කරා ගොඩාක් තැන්වල. නමුත් යාළුවෝ විහිළු කරන්නම ගත්තා. ඊට පස්සේ ඉතින් පොඩ්ඩක් ඒක වටේ ගියා. මං කියන්නේ මේ ඒ සිදුවීම වටේ. ඔව්. හරි ගියාද? මේ ඊට පස්සේ කොහොමත් පොඩ කතා කර කර ඉන්න වෙලාවක අහු වුණා අපිත් එක්ක පොඩි ඇටැක් එකක ඉන්න කෙනෙක් හිටියා මේ එයා ඉතින් විලන් 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 හිටියා එයා ඉතින් නිවුස් එක දීලා ඉතින් එක දවසයි කතා කරේ දාම අහු වුණා අනිත් දවසේම ඉතින් අපේ අම්මට සහ අරගලගේ දෙමෝපියන්ට එන්න කිව්වා ඉතින් අපේ අම්මා අපිලා ඉදලා ඇඬුවා ඉතින් ඒ කියන්නේ වැඩි ලස්සන ලොකු වුණා කියන එකයි කියන්නේ මේ නේද මේ ඔ එදිරි සඳුන් නොවට දැන් දේ වගේ අද්දකීම් අම්බෝ නැත්නම් ආ ඕනරත් වඩා වගේ මට තියෙන චිචි මෙන්න මේ වගේ අද්දකීම් මම අර කලින් කිව්වනේ මේ කොණ්ඩේ එකක් කිව්වනේ ඒ වගේ තමයි ඇත්තටම දැනුත් එහෙම තමයි ලොකු වෙනසක් නැහැ ඒනොට ඒ දවස්වල බලන්නම අමාරුයි අපි විදියා මන් බලන්නම අමාරුයි ඒ නිසා ලොකුවට බැලෙන්නේ නැහැ කාටවත් මගේ දියා මගේ ඉතින් ඔය පොඩි පොඩි කතන්දර තිබ්බා ඉතින් ආ දැන් හදන්නේ මුත් තිබෙන එක නේද තිබ්බා කියන්නේ පොඩ්ඩක් ඉන්න එතනට එනවා නෑ පොඩි කාලේ ඉතින් ඒ කාලේ ඉඳන් දන්නවනේ ඉතින් ඒකට කියන්නේ ඔය සමනල් වයසේ බොළඳ ආදරේ ඕකනේ අනිවා තේරෙන්නේ නෑ ඉතින් පුංචි ඉතින් එහෙම අංගිලා කෙරෙහි එහෙම ඉතින් එහෙම තිබුණා ඉතින් ගෙදර ගිහලා ඉවරයි ඒ වගේ දැන් කවුරුත් හැබැයි ඉතින් මට කැමති කියලාත් නෑ මට I love you කියලාත් නෑ මම කියලා දියෝ ඒක පාර්ශව වියදම තමයි තිබුණේ මූත් නෑ මූණ බලන්නෙත් නෑ ගණන් ගන්නෙත් නෑ එක්කෝ ඉතින් අපි කොන්නේ ප්‍රශ්නෙකුත් තිබ්බා මෙහෙම තියෙන්නේ පොඩි අවුලක් මං ඉතින් මූණ බලන්නේ නැතුව අහක බලාගෙන ආදරයක් තිබුණ එකම ළමයා මම හිතන්නේ සඳුන් වෙන්න සඳුන් ළමයා ඔව් යන් ආ ඒ වගේ අහක බලා හොඳයි දැන් මේ දේවල් ට සම්බන්ධයි බලන්න ඇති නේද? ඔව් ඇත්තටම දැන් කතා කරනවා කියලා. දැන් නම් ඔව් hina වෙනවා ඇති. අනිවාර්යයෙන්. හොඳයි එහෙමනම් ළමයි ඉතින් අපි ස්පීඩ් ටෙස්ට් එකේ ස්කෝර්ස් බලන්නයි දැන් යන්නේ. ඕකේ. ස්පීඩ් ටෙස්ට් එකෙන් අපේ සඳුන් ශිෂ්‍යයා ලකුණු 20ක් ලබා ගත්තා. Yeah. අපේ අශාන් ශිෂ්‍යයා ලකුණු 10ක් ලබා ගත්තා. ඉතින් දැන් oral written and speed tests වලට පස්සේ අඩු වැඩි වශයෙන් යාළුව දෙන්න ලකුණු ලබාගෙන අන්තිම ස්කෝර් එක වෙලා තියෙන්නේ අශාන් ශිෂ්‍යයා ලකුණු 84යි සඳුන් ශිෂ්‍යයාට ලකුණු 88යි යේ අද විදාව වුණා නේ අනිවාර්යෙන්ම දෙක දෙක
අර හිතාගෙන මාව කිරිසුවනේ අද කොහොම හරි අර සර්ටිෆිකට් එකක් අරන් යනවා ටීචර්ගේ ඩිප්ලෝමා එක අරගෙන යනවා කිව්වා හරියටම හයි ස්කූල් එක ඔව් සහ මේ වගේ ඡායාරූපයක් උතරන් යනවායි කියලා ටීචර් වගේ යේ ඒක දැන් සිද්ධ වෙන්න යන්නේ යේ වෙල් ඩන් හොඳ අපි සතුරු සින්දුවක් කියමුද හා ලස්සන ලෝකෙක ඉපදීලා නූපන් හිටගෙන නොතැවිලා හද සැන කෙලියේ වල්මත් වීලා රසෝගයේ බැඳීනු රහයි ජීවිතේ රසෝගයේ බැඳීනු රහයි ජීවිතේ ඕ ෆැන්ටැස්ටික් ගොඩක් සතුටින් තින් නිසා නේද තව තවත් ගීතය මිහිරිව තමයි ගැවුනේ එන්න එහෙමනම් අපි දැන් ග්‍රැජුවේෂන් සෙරමොනි එක පවත්වන්න යන්නේ ළමයි දෙන්න මෙන්න දෙන්නම ටීචර් ජීවිතේ පළවෙනි වතාවට උපාධියක් ගන්න දීද උපාධිය ළඟටම යන්න තිබුණා උපාධිය කොහොමත් පුරුද්දක් වශයෙන් ගන්න නැහනේ එන්න මේ පැත්ත මේ පැත්ත ඔව් දෙපැත්තෙන් ඉන්න හරි දැන් ටීචර්ගේ රිමාක්ස් වැදගත් ළමයි ඔක්කොටම කලින් එහෙනම් මං ඉස්සරහම අපේ අශාන් ශිෂ්‍යයා රිමාක්ස් දෙන්න ඇත්තම අර කාලයකට කලින් මේ හොඳම ආදර්ශමත්ම ශිෂ්‍යයා උනා කියලා කිව්වා නේද අවුරුදු 7ක්ම තවමත් එහෙම පුළුවන් යේ ෆැන්ටැස්ටික් හොඳයි ලස්සන හිනාවක් එක්ක මම හිතන්නේ හැම දෙෙම හිනාවකින් බාර ගන්න අනිත් අයට හිනා යන දේවල් කියන කරන අනුන්ට හිනා නොවන තමන්ටම හිනා වෙන ලස්සන හිනාවක් තියෙන කෙනෙක් තමයි අපේ අශාන් Thank you teacher thank you Very good itinna හොඳින් perform කළා ටීචර් කිහිප දිනා ගත්තා ඒ නිසා ටීචර් හොඳ රිමාක්ස් තමයි ලියලා තියෙන්නේ බය නැතු report card එක ගෙදර ගිහින් පෙන්නන්න පුළුවන් Registry හොඳ අපේ සඳුන් ශිෂ්‍යයාගෙන රිමාක්ස් මෙන්න මෙහෙමයි ඔව් මොනවා ලියලා ඇති කියලා හිතන්නේ ඔයාලු කියන්න බලන්න හැසිරීම අන්තිම නේද නෑ හොඳයි හැසිරීම විනෝදකාමී විනෝදකාමී තව IQ level එක shape නේද? Okay, ඔව්. Average හොඳයි. තව තව කොණ්ඩේ පොඩ්ඩක් කපන් ඉන්න කියයි ෂෝ. නෑ. Very fashionable. Oh, thank you. Just like it. එතකොට හරිම කෙලි දෙලෙන් බොල්ම කාර්යශූර වෙ ඉන්න කෙනෙක්. ඒ වගේම යාළුවා වගේම ලස්සන hinaවක් එක්ක අර hinaවයි ඉනාවයි ප්‍රයෝජන අරගෙන bonus marks හොරා ගත්තා. සඳුන් ශිෂ්‍යයාටත් මෙන්න හොඳ remarks. Thank you. You're most welcome. Well done guys menna ehmanam obulange certificates thank you ashan paneyanotat sandun pereraatat tiyenawa certificates well menna ehmanam clock ekak tan tan sangeetha kanne denna ashan adiwara e pop para pop para ba denna tara තදම ඔව් ස්තුති කතාවත් මෙහෙම පවත්වන්න එනම් කොම්බිය මුලින්ම අතරම මමට තාත්තා ස්තුති අතවා මේ අද උපාධිය මට ලබා ගන්න ඇත්තටම හයිය හත්තිය දුන්නට ඔව් ඒ නිසා ඊට පස්සේ දැන් නම් දැම්මට මල දන්න හරි නේද? ඔකේ. අල්ලේ දින්න හක් කරන්න බෑ නේද? කොයි පුළම්ම මෙහෙම ඉන්නේ. හයි. කොහෙද? ළමයි වුණා. ආ. කොහෙද? Thank you. ඔකේ. මං හිතන්නේ විභාගයේ මූණේට වඩා දුෂ්කර කාර්යයක් තමයි මේ හැට් එක දාන්න. දැන් ඒක දාගෙන එක ගාන්ට් ඉන්න ඕනේ. දැන් තමයි ළමයා හරියට සංවර වෙන්නේ. මං ගාන හොඳයි වැඩි කියන්නේ ළමයි දෙන්න back to school. අවිත් කොහොමද experience එක කියලා? ඇත්තටම එක මොකද
දන්නේ නැති දේවල් ඇත්තම ගොඩක් ඉගෙන ගත්තා. අනිවාර්යයෙන්. එතකොට ලැජ්ජයි සමහර වෙලාවට ඇත්තට නේද අපි දන්නේ. ස්පෙෂල් මන් නේ. ඒකයි එතකොට ටීචර් අපිට කාලෙකට පස්සේ අපේ ඉස්කෝලේ මතක් කරා. එතකොට ඒ එක්ස්පීරියන්ස් මතක් කරපු නිසා ආයේ අපි පොඩි කාලෙට ගියා. ඇත්තටම ඒක නිසා තමයි අපි ගොඩක් hina වෙලා තියෙන්නේ. අපි ඇත්තටම ළමයි වගේම තමයි මෙතන හිටියේ. අපි තාම ළමයි. මල් වගේ. ඒ නිසා පුංචි මල් කැක්කුළු දෙකක්. ඉතින් අපි අතත් මෙහෙම වෙලා තියෙන්නේ. ඉතින් අපි අපි ගොඩක් හොඳින් හිටියා. මේ කාලේ අපි ගොඩක් හොඳින් ගත කරා. මට ගොඩක් සතුටුයි. අන්තිමේදී සංවරකම ඉගෙන ගත්තා. මේ මේ හැට් එක නිසා. දැන් හෙල්ලෙන්නවත් දැන් සතුටුයි. හොඳයි ආශාන්. ඇත්තටම ගොඩක් සතුටුයි ටීචර්. කිව්වත් වගේ ගොඩක් පරණ මතකත් එක්ක hina වෙලා කාලය ගත කරා. හොඳම ශිෂ්‍යයා. ඔව් හොඳම ශිෂ්‍යයාට කිමි මට රිමාක්ස් උත් මට හම්බුනා. ඒ ගැන තවත් සතුටුයි. අනික මගේ හොඳම යාළුවත් එක්ක තමයි මට ග්‍රැජුවේට් වෙන්න හම්බුනේ. ඒකත් ගොඩක් සතුටුයි. ඔව් නේද? හොඳ ඒ වගේම ටීචර් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ අශාන් සහ සඳුන් ශිෂ්‍ය දෙන්නත් එක්ක ටීචර් ගොඩාක් සතුටු වුණා. ටීචර් කෙනෙක්ගේ ඩිලයිට් එකක් කියලා කියන්න පුළුවන් ඔය දෙන්නා. පන්තියට ආපු වෙලාවෙ ඉඳන් හරීම ලස්සන හිනාවකින් ටීචර්ව සතුටු කරා. ටීචර් සින්දු කිව්වා. අන්න හරි. ඒක තමයි ටීචර්ගේ හිත පුදුම විදියට දිනාගත්තා. හොඳයි එහෙනම් ඉතින් අපි ලැබෙන ඉරුදත් උදේ 10ට මතක අලුත් කරන කාලය වෙනස් කරන අපූර්ව පන්තියෙන් හමු වෙමු. ඉතින් අද ग्रेजुएशन सेरेमनी के ऑफिशियल अनाउंसमेंट कराने दे मम्मी आने ओके कंग्रेचुलेशंस संदुन परेरा यू आर ग्रेजुएटेड थैंक यू